අයිබෝඩ් මිත්‍ර මිත්‍රයනි, ඉතිහාසයේ ලස්සන දේවල් හොයාගෙන යද්දී අහුණා විශේෂ ෆොටෝ දෙකක්. මේ ෆොටෝ දෙක දකිද්දී මමත් අතීතකාමී වුණා වගේ මට දැනෙන්නේ. මෙන්න පළවෙනි ෆොටෝ එක. ලස්සනයිනේ. 1950 ගණන්වල ගත්තු ෆොටෝ එකක්. මේ ගාලුපාර වේවැල් කූඩයක් අරගෙන මිනිගව් මැඳලා කඩේ යන යුවතියන් දෙන්නෙක්. අර එහා පැත්තේ තියෙන්නේ ලාම්පු තෙල් කරත්තයක්. භූමි තෙල් කියලාත් කියනවනේ. ඉංග්‍රීසියෙන් නම් කෙරොසීන්. කෙරොසින් කියලා කියන්නේ ෆ්ලැමබල් ලික්විඩ් එකක්. ෆ්ලැමබල් කියන්නේ දැල්වෙන සුළු. දැල්වෙන සුළු කියන එකට එහෙම නැත්නම් දැල්වෙන කියන එකට සිමිලර් වර්ඩ්ස් බැලුවොත් එහෙම බර්නබල්, ඉන්ෆ්ලැමබල්, ඉග්නයිටබල් ටිකක් සැලකිල්ලෙන් ප්‍රනවුන්ස් කරන්න වෙනවා. ඒ වචනය ඉග්නිටිබල් වගේ තමයි පේන්න තියෙන්නේ නේද? නමුත් ප්‍රනවුන්ස් කරන්නේ ඉග්නයිටබල් කියලා. මන් නිකමට වගේ ඉතින් කිව්වේ ඔය ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට, එහෙම නැත්නම් ඉංග්‍රීසි පුළුවන් අයට ගොඩක් දුරට මේ සිමිලර් වර්ඩ්ස් අමතක වෙනවා. ඒ වනිතරම කියවන්නට ඕනේ. හරි, දැන් අපි කතාවට එමුකෝ. මේ ෆොටෝ එකේ ඒ ලාම්පු තෙල් කරත්තේ හරියට පේන්නේ නැහැ. මේ තියෙන්නේ ඒ දවස්වල භූමි තෙල් බෙදපු කරත්ත, බ්ලොක් කාඩ්. ලංකාව ගැන සඳහන් කරද්දී සුද්දා අන්තර්ජාලයට එකතු කරලා තියෙන්නේ බ්ලොක් කාඩ් කියලා, ගොන් කරත්තය. ඒ වගේම මේ ලාම්පු තෙල් බෙදෙන වෙළෙන්දන්ට සුද්ද කිව්වේ කෙරොසින් වෙන්ඩ කියලා තමයි අන්තර්ජාලයට එකතු කරලා තියෙන්නේ. එක ගොනයි මේ කරත්තවල බැඳලා තියෙන්නේ සිංගල් ලොක්ස් කෙනෙක්. 1950 ගණන් වල ඉඳලා 1980 විතර වෙනකන් මේ විදියට තමයි, ඒ කියන්නේ කරත්තවලින් තමයි භූමි තෙල් ප්‍රවාහනය කරලා බෙදලා තියෙන්නේ. මම හිතන්නේ ඔයාලා දැකලා ඇති මේ විදියට භූමි තෙල් බෙදනවා. ඔයාලගේ යාළුවෝ ඉන්නවද මොනෝhari වැඩකට ගියාට පස්සේ හම්බ වෙන අයත් එක්ක කය ගහන අය? අන්න ඒකට කියන්නේත් භූමි තෙල් බෙදනවා කියලා. හේතුව හිතා ගන්න පුළුවන්නේ. ඒ කියන්නේ කෙරොසින් වෙන්ඩර්ස්ලා, එහෙම නැත්නම් මේ භූමි තෙල් බෙදන වෙළෙන්දු කඩවල් වලට, ඒ වගේම හම්බෙන කෙනාට භූමි තෙල් බෙද බෙදා විකුණ විකුණා යන නිසා තමයි මේ කතාව මේ විදියට එන්නේ ඇත්තේ කියලා මට හිතෙන්නේ. මෙන්න මේ ෆොටෝ එක බලන්න. අපේ ප්‍රවාහනය ගැන ගොඩක් දේවල් කියන කතා කරන ෆොටෝ එකක්. 1950 ගණන් වල තමයි මේ ෆොටෝ එක අරගෙන තියෙන්නේ. දැනටත් මම හිතන විදියට වැඩිහිටි අයට මේ වගේ අත්දැකීම් ඇති. මේ වගේ අත්දැකීම් තියෙන ගොඩක් අය ලංකාවේ ඉන්නවා. පොල් පටවල වගේ යන බස්සල ගියපු අය, ඔබටත් ඒ අත්දැකීම් ඇති නේද? ෆොටෝ එක දැක්කම ඔයාලට එක එක ඒවා හිතනවා ඇති. එක එක නිර්වචන දෙන්න පුළුවන් නේද ෆොටෝ එක දිහා බලලා? සරමුස්සගෙන පිටිපස්සේ ඉන්න තරුණයා සෙරෙප්පු දෙකක්වත් දාලා නැහැ. ඔය දුවගෙන යන අම්මා කොහොම හරි ට්‍රයි කරන්නේ බස් එකට ගොඩ වෙන්න. වාහනේ හොඳටම අබලන් වෙලා. ඔන්න ඔය වගේ සිතුවිලි තමයි මට නම් ආවේ. ෆොටෝ එක දැක්කට පස්සේ ඔයාලටත් එක එක දේවල් හිතනවා ඇති. මිතුරු මිතුරියනි, ඔයාලට හිතන දේත් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ගිහින් එන්නම්.